ලෝකය ලෝකය කියලා අපි කියනවා ඉතින් ලෝකය කියනෙක හැදෙන දෙයක් හේතු සකස්වීම තුළින් හැදැන දෙයක්ක් ති ඒ ඒ වෙලාවට හේතුූනිකතුවීම තුළින් ලෝකය හැදනවා ඉතිඒ ලෝකට තමයි අපි බැන්දිලයන්නේ. ඒ බැඳීම තුළ තමයි ක්‍රියාවන් සිද්ධවෙ ස්සලුම ක්‍රියාවන් ඒ ක්‍රියාවල් නලට අනුවතම අපට අපි පලය වශයෙන් භුක්තිවිදින දේවල් පලයක් අපිට ප්‍රතිපල්ල ලැබෙන්න්නේ. ඉති එක ඒක තමා ලෝකයේ ස්වභාවයි. ඉති හේතු නිසා ක්‍රියාව ක්‍රියාව නිසා පලය. එකොට හේතු සකස්වන විදිට තම ක්‍රියාව සිද්වැන්නේ ක්‍රියාව සිද්ධ වන විදිට තමයි පලය. ඉති මේක තමා ලෝකයේ පවතින න්‍යාය සිෙද්ධන්තය. අපි මොනතරම් අම්පහුණුවයම් කරත් මොනතරංදේවල් අපි පුරුදුපුහුලොකරගෙන හිටියත්. ්‍රියාව හේතු සකස් වන විදියට තමයි ක්‍රියාව සැත වැනි. ක්‍රියාව සිද්ධ වෙන විදියට තමයි පලය පුක්ති විඳන්න වන්නේ අපිටි. මේක අපි අවබෝධ කරගත්තුතින් අපි මේක බුදුන් වහන්සේ කින් අපිට අයින් වෙන්න ඕන නේ නේද දැන් ම මේ කත කරණ සංසාරය ගැන ජීවිතයේ දේව සිද බැන්නෙත් මෙහෙම තමයි දැන්ට ඕ මෙන්න මේ ක්‍රියාවලියෙන් ඉවත්හන්න න ක්‍රියාවලියෙන් වැත් වෙලා මේ නිසාරත්තෙන් සදහට මයිං වෙන් දැන් ඒ ක්‍රමවේදයන අපිට හරි ක්‍රමවේදය නැත්තේනේ බුදුවරු සොයාගන්නේ එකම ක්‍රියාවකින් මේක නතර කරන හැටිය කොට දැන් හේතු සකස් වන්න මනසේ හේතු අරමුණක් ප්‍රතිකරන් හේතු සගස් වෙනකොට තම ක්‍රියාවක් සිද්ධ පැන්නේ තොට ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට තමයි ඒකට පලයක් නැතම් විපාකයක් හැදනි. එතකොට මේක තම සකස්වන්න සෙත කියලා කියයාන්නේ එතකොට මේක දැක්කීම තුළින් මේන්න මේක අවබෝධ කර දැකීමෙන් තමයි අවබෝධයට පත්වෙන්න්න පුළුවන්වෙන්නේ නැතයිඉති අවබෝධ කරන්න වෙන්න ෑනි දැක්ක නැත්ත දැක්කොත් තමයි මේ මනසේ ස්වභාවය අපිට අවබෝධ වන්නේ එතකොට අවබෝධ වනොත් තමයි අපි තුළින්ම එමන්නස දැකීම තුළින්ම ප්‍ර්‍යක්ෂ වෙන්න එතන තමා නිවන්න ඒකඉතිං අපි ඒ ස්වභාවය තුළ දිගෙන් දිගටම දිගෙන්දිගටම මේ හේතුව හේතු සහ ක්‍රියාව සහ පලය කියන මෙන්න මේ ත්‍රිත්වයේ නැතිව නැති කරන ක්‍රමවේදය තුළ ඉන්න ඕ මේක අකුසලය තමයි අපිට ද අපි මේ නසන්නේ දැන් එතකොට මේක තුළින් අපිට විපාකවිඳීනා කාර්ම සකස්වීම න අතර වෙනවා. තකොට විපාක විඳනා කාර්ම සක සකස්වීම න අතර වෙනකොට අපිට ගමනක් නෑ සංසාර් ගමනක් ඇත්වෙන්නේ නැහැ. දැම් බරපතල විදිරේ තන්න එා මේක තමයි දැ මේ සකස්වන සිත දැකීම තුින් සකසන ත සහ සකසන සිත දකින්න ඕන සකස්වීමත් දකි ඕන ඉටපසි සකස්ීම එක දැකීම තුළින් නිරුද්ධ බැනහරිත් දකින්න නේ එකට. එකතු නොවී සිටීම තුළින් නිරුද්ධ වන් හටි දකින්න ඕන. එතකට දැම් මේ හේතු සකස්වන විදියට ක්‍රියාව සිද්ධ වෙනකොට ක්‍රියාවට නුව පලය විපාකයක් සකස්වනයක අපි නවත්තන්නේ පැහැ දැන්නේද. ොට මේ තුනම එකවර නවත්තනව එක තමයි සකස්වන සිත්ත දැකීම කියන කාරණාව තුළින් වෙන්. එතකොට ැකීම තුළ නිරෝධයේ සිද්ධ වෙනවසතේ අර සම්පූර්න් අර ක්‍රියාවලයට හේතු ක්‍රිය පලයකන මේ තුනම නැතු වෙලා යනවා. එතකොට සිත්ත සන්සුන් වෙන මනස සංසුන් වෙන ඔ සේත දමනය වෙන. ඒතුළින් අපිට යථාර්ථයට යථාත්වාදිවකතමක්‍රියාකිරීමේ හැකියාවල ැබෙනම්. එතකොට අර සංසුම් මනසින්නේ අප්‍රාත්මක වෙන්න. එතුට මේක කරනකොට කරන්නකොට තම අපේ කැලෙස් ප්‍රහණි වෙන්නේ කෙලෙස්සලට ඒ්‍රියාත්මක වෙන්න අවස්ථාවක් නැතිවෙලා යනවා. එතකොට ග්‍රමක්‍රමයෙන් කෙලෙස්. නැතුවන්න පටන් ගන්නවයි කෙලෙස් ක්‍රියාත්මක වන එක නතර වෙනවා. නතරවෙන්නේ කෙලෙස් සංගලනමේ කෙ නෑ දැන්කෙලෙස් නැති කරීම තුළින් කෙෙස්ට ක්‍රාත්මක වෙන්නේ ඉඩ නොදීහිම තුළින් තමයි කෙලෙස් ප්‍රහණය කරන්නේ. එහෙම තමා නිවන් මගේ අපි හර්විදියට ගමන්කරන්න නෝන.